නිරෝගිමත් දවසක් වේවා ඔයාල හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා නිරායස් YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙනවා පරිප්පුයි බිත්තරයි ගෙදර තියෙනවා රසම රස කරියක් හදාගන්න විදිහ. පාන් කන්න, ඉඳිආප්ප කන්න, බත් කන්න මේ ඕනම එකකට මේ කරි එක හරීම රසයි. පරිප්පු කෝප්ප එකක් අරගෙන ඒක හොඳට සෝදගන්නවා. මම බිත්තර තුනක් අරගෙන තියෙනවා. බිත්තර තුන තැම්බෙන්න තියෙනවා. ඔයාලගේ ගෙදර ඉන්න එක්කෙනෙකුට එක ගානේ ඔයාලට පුළුවන් බිත්තර අරගන්න. සෝදගත්තු පරිප්පු ටික මම මේ ඇතිලියට දාගන්නවා. පරිප්පු එකට තැම්බෙන්න අවශ්‍ය කරන වතුරත් දාගන්නවා. තලාගත්තු සුදු ලුණු බික් තුනක් එකතු කරගන්නවා. කරපිංච කොළ කීපයක් අමමිරිස් කරල් තුනක් දෙකට පැලලා ඒ වගේම කුරුඳු කෑල්ලකුත් එකතු කරගන්නවා. කහතේ හැඳි භාගයක් දාගන්නවා. රස අනුව ලුණු එකතු කරගන්නවා. වලට පුළුවන් අමු තුන පහකින් මේස හැඳි භාගයක් දාගන්න. අමු තුන පහ වල ළඟ නැත්තම් කොත්තමල්ලි කුඩු දාගන්න පුළුවන්. මේ ටික මං හොඳට කලවම් කරලා පියනෙන් වහලා ලිපේ තියනවා. ගින්දර සාමාන්‍ය ගින්දරේ තියාගන්නේ. රම්ප කෑලි ටික එකතු කරගන්න බැරි වුණා. මේ වෙලාවේදී රම්ප කෑලි ටික එකතු කරගන්නවා. මේ ටික ටිකක් කලවම් කරලා ආයෙත් මම මේක පියනෙන් වහලා උයා ගන්නවා. වතුර ටික සාමාන්‍ය දුරට හිඳනකම් උයා ගන්න ඕනේ. මේ බලන්නකෝ මෙන්න මේ වගේ වතුර ටික හිඳුනට පස්සේ මම පරිප්පු ටික පොඩ්ඩක් පොඩි කරගත්තා. මම දැන් මේකට පොල් කිරි කෝප්ප එක හමාරක් එකතු කරගන්නවා. ඔයාලට පොල් කිරි කෝප්ප එක හමාරක් හෝ දෙකක් එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මිලිලීටර් 500ක්. පරිප්පු එක නිවෙනකොට මේක කැට ගැහෙනවා. ඒ නිසා ටිකක් උකු වෙන නිසා ඔයාලට පුළුවන් පොල් කිරි මිලිලීටර් 500කුත් එකතු කරගන්න. කිරි ටික නතර කරන් ලිපේ තියා ගන්නවා. ඊට පස්සේ ඒක මම ලිපෙන් බා ගන්නවා. මේ තාච්චි අඩු ගින්දරේ ලිපේ තියලා තියන්නේ. පොල් තෙල් මේස හැඳි දෙකක් දා ගන්නවා. කොලෙස්ටරෝල් තියන අය තෙල් දාලා කන්න එපා. නැත්නම් තෙල් අඩුවෙන් දාගෙන කන්න. වියලි මිරිස් කරල් තුනක් දා ගන්නවා. මිරිස් කුඩු තේ හැඳි කාලක් විතර දා ගන්නවා. ඒ ටික චුට්ටක් බැදෙනකොට මම තඹගත්තු බිත්තර ටික එකතු කරගන්නවා. බිත්තර ටික සුද්ධ කරලා මෙන්න මේ වගේ පිහියම් පොඩි කැපුම් පාරක් දාලා තමයි එකතු කරගන්න ඕනේ. මේ විදිහට බිත්තරේ පොඩි කැපුම් පාරක් දැම්මේ නැත්නම් එහෙම බිත්තර තෙලේදි පුපුරනවා. ඒ නිසා ඔයාලා ගැඹුරු තෙලේ බදිනකොට උනත් මේ විදිහට කැපුම් පාරක් දාලා බදින්න. බිත්තර ටික හොඳට වටේ බැදෙනකන් තියාගන්න. අඩු ගින්දරේ තියාගන්න. මිරිස් ටික පුච්ච ගන්න එපා. දැන් මම මේකට පොඩි කොටුවට කපාගත්තු ලුණු ගෙඩි භාගයක් එකතු කරගන්නවා. බිත්තර ටික තෙලේ බැදගත්තට පස්සෙත් ඔයාලට පුළුවන් මිරිස් කුඩුයි මිරිස් කරළුයි එකතු කරගන්න. මම මේකට අබතේ හැඳි එකක් එකතු කරගන්නවා. තලාගත්තු සුදු ලුණු බික් දෙක තුනකුත් එකතු කරගන්නවා. දැන් මේක හොඳට කලවම් කරනවා. ආයෙත් මං කරපිංච රම්ප අමු මිරිස් පොඩ්ඩක් එකතු කරගන්නවා. මේකට කැලිමිරිස් එකතු කරගන්න එක අත්‍යවශ්‍ය නැහැ. තේ හැඳෙන් අටෙන් එකක් විතර මන් දා ගන්නවා. එතකොට කරි එක ලස්සනට එනවා. ගෑස්ට්‍රයිටිස් එහෙම තියෙන ගොඩක් මිරිස් කන්න බැරි අය මේ තරම් මිරිස් එකතු කරගන්න නැතුව හදා ගන්න. මේ ටික දැන් හොඳ සුවඳක් එක්ක හොඳට බැදෙනවා. මෙන්න මේ ගානට බැදුනට පස්සේ මම පරිප්පු කරි එක මේකට හලා ගන්නවා. මේ කරියක පුදුම සුවඳක් තියෙන, ඒ වගේම තමයි පුදුම රසයි. පරිප්පු කරියක ටිකක් රත් වෙලා නටනකන් තියලා මම ලිපෙන් බා ගන්නවා. මම මේ පරිප්පු කරියකත් එක්ක කන්න කිරි සම්බ බත් හැදුවා.
ඒ වගේම තව රසව කෑමක් හැදුවා. ඒකේ වීඩියෝ එක මම ළඟදිම ගේන්නම්. ඒ ගෙනාවාම කියන්නම් මේ බත් එකේ මොනවද තිබ්බේ කියලා. ඉතින් හරීම රසයි. වැඩි දේවල් ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මේ විදිහට හදලා බලන්න. පාන් කන්න ඉඳියාප්ප කන්න උනත් මේ කරි එක හරීම රසයි. තාම නිරායස YouTube channel එක ඔයා subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. වටිනා වීඩියෝ අරගෙන එනවා. එවැගේම මේ වෙනතුරු මගේ channel එක subscribe කරලා තියෙන අයට මම ගොඩාක් ආදරේ. ඉතින් තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.